අමරණීය ජෝති සංගීත ප්‍රසංගය ජූලි මස 15 වෙනිදා ඉඳන් නැවතත් ඉතාමත්ම උත්කර්ෂවත් විදිහට පවත්වන්නට සංවිධානය කරලා තියෙනවා. මම හිතන්නේ මේ වැඩසටහනේ වැදගත්ම දේ තමයි අමරණීය ජෝති. ඒ කියන්නේ ජෝති හැමදාමත් අමරණීයයි. ඔහුගේ දායකත්වය, ඔහුගේ ජනප්‍රියත්වය, ඔහු ගායකයෙකු වශයෙන් මහා දැවැන්ත වෘක්ෂයක් මෙන් නැගී සිටින ආකාරය එදත් අදත් ඔහුගේ අභාව ප්‍රාප්ත වීමෙන් වසර 37කට පසුත් මේ තරම් ජනප්‍රියත්වයක් රඳවාගෙන ඉන්නේ ජෝති අමරණීය නිසයි. ඉතින් මේ ප්‍රසංගයේ පැවැත්වීම ගැන මගේ සුභාශිංසන මෙන්ම ගෞරවයත් පිරිනමමින් විශේෂයෙන්ම සුමල් සහෝදරයා මේ වෙනුවෙන් හැම අවුරුද්දකම ලොකු දායකත්වයක් දක්වනවා. ඒ වගේම අපේ රටේ සහෝදර කලා ශිල්පීන් විශිෂ්ටතම නළු නිලියන් ගායක ගායිකාවන් හැම කෙනෙක්ම මේ ප්‍රසංගයට සහභාගි වෙනවා. ඔවුන්ටත් මගේ ගෞරවය පිරිනමනවා. ජෝතිගේ නාමය හැමදාම මේ ගෞරවනීය තත්වයෙන් පවත්වාගෙන යන්නට අපි හැමෝම එකතු විය යුතුයි. මොකද මා එහෙම අදහස් කරන්නේ HR ජෝතිපාල තරම් සිනමාවට ගායනය අතින් සේවයක් කරපු වෙන කිසිම ගායකයෙක් නැති නිසා. ඒ වගේමයි ඔහුගේ ගායන දිවිය තුළ ඔහු මේ රටේ රසිකයින්ගේ ආදරය අමන්දානන්දයට රසිකයින් පත් කරමින් දිනාගත් ආදරයත් අපිට කාටවත් සමාන කරන්න බෑ. ඒ නිසා ජෝති වගේ ආදරණීය රත්තරන් මිනිස්සෙකු සිහිපත් කිරීමට කරන මේ ප්‍රසංගයට මම එත සිතින්ම සුබපතනවා. අය සාර්ථක වේවායි. ඒ වගේම මම නැවතත් සඳහන් කරන්න ඕන පහරෙන්හි අපේ සුමල් සහෝදරයා HR ජෝතිපාලයන් වෙනුවෙන් හැම වසරකම මේ ප්‍රසංගයේ පැවැත්වීමට විශාල දායකත්වයක් දක්වනවා. මා ඒ වෙනුවෙන් ඔහුට මගේ ගෞරවනීය ආදරය පිරිනමනවා. මම රවීන්ද්‍ර රන්දෙනිය.